अति गारु जनाधिपति विविध रटवल राज्य नायक कथा करला इंडिया वे अगमेत्तुमाट कथा करा जापाने अगमेत्तुमाट कथा करा चीने जनाधिपत्तुमाट कथा करा रूसिया वे जनाधिपत्तुमाट कथा करा मे हेमोटम कथा करला इता विशाल मुदलकु त्वेदं करला भांडागारे तमाय एन्नत करने सदा अवश्य ए एन्नत लंकावट गिनावे इतिं एक वेलावक एन्नत मिलियन देकहमारक लंकावट ගෙනාපු ගමන් සෞඛ්‍ය අංශවල විවිධ ක්ෂේත්‍රවල අය මේ එන්නක්කරණය බාරව හිටපු අය වැඩ වර්ජනයකට යන්න සූදානම් වුණා. අතරම සමහරු වැඩ වර්ජනයකට ගියා. ඉතින් එතකොට රටට දැන් ලෝකයේ බොහෝ රටවල් වලට තියෙන ප්‍රශ්නය තමයි එන්නත් නැති එක. එන්නත් ලබා ගන්න ක්‍රමයක් නැති වීම. නමුත් අපේ රටේ එන්නත් ලංකාවට ගෙන්නගෙන එන්නක්කරණය කරන්න ඉන්නකොට තමයි මේ වැඩ වර්ජන රැල්ලක් ආවේ. එතකොට අධිකාරු ජනාධිපතිතුමා නියෝගයක් දුන්නා ආරක්ෂක හමුදාවලට ඔබ ගිහිල්ලා මේ එන්නක්කරණය ලබා දෙන්න එමගින් මේ පුරවැසියන්ට තියෙන ජීවිත තර්ජනය මහා වසංගතයෙන් ඇති වෙන ජීවිත තර්ජනය නැති කරන්න හෝ අඩු කරන්න ඔබේ දායකත්වය ලබා දෙන්න කියලා. ඉතින් එතකොට තමයි අපි යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව මේ තුනම මේ එන්නක්කරණ වැඩපිළිවෙල සඳහා ඉදිරියට ආවේ. ඇවිල්ලා වෙනිදට මේ එන්නක්කරණය දවසකට 2500 ගහපු දවසුත් තිබුණා. එන්නක් කරපු දවස් සමහර දවස්වල 3500යි 4000යි 5000යි. නමුත් මේ හමුදාවල් ඉදිරියට ආවහම එක දවසට මිලියන් භාගයක්, ඒ කියන්නේ ලක්ෂ 5කට අධික සංඛ්‍යාවක් එන්නක්කරණය කරපු දවස් තිබුණා. ඉතින් මෙතනදී විවේචන එල්ල වෙන්න පටන් ගත්තා විවිධ අංශවලින්, විවිධ පුද්ගලයන් විසින්. ඒ කියන්නේ අපේ සමාජයේ ඉන්න මොනතරම් හොඳ දෙයක් කරත් ඒක වැරදි විදිහට දකින පුද්ගලයෝ ඉන්නවා. ඉතින් ඒ අයගෙන් විවේචනය ආව මේ එන්නත්කරණය කරන්න දන්නේ නැති අයවලුන් එන්නත්කරණය කරනවායි කියලා. ඉතින් මම මෙතනදී රටේ ආරක්ෂක ලේකම්වරයා විදියට, ඒ වගේම මේ හමුදාවන් බාරව ඉන්න පුද්ගලයා විදියට මම බොහොම වගකීමෙන් යුතුව කියනවා අපි මේ එන්නත්කරණය සඳහා කාලතුවක්කු රෙජිමේන්තු වගේ රෙජිමේන්තු පාවිච්චි කරේ නැහැ. අපි මේ එන්නත්කරණය සඳහා පාවිච්චි කරේ යෙදෙව්වේ සම්පූර්ණයෙන්ම වෛද්‍ය බලකායේ ඉතාමත්ම පළපුරුද්දක් තියෙන පුරුදු මොහුණු කරපු අයවලුන්. ඉතින් ඒ අය වෛද්‍ය ක්ෂේත්‍රයේ බොහොම ඉන්වෝල්ව් වෙලා මේ වැඩ කරනවා කියන එක තමන්ගේ ජීවිතවලට තර්ජන පවෙස් දිලදරින් සසෙබලුන් දන්නවා. නමුත් ඒ අය ජීවිතවලට තියෙන තර්ජන සලකන්නේ නැතිව ඉදිරියට ඇවිල්ලා මේ වසංගතයෙන් අපේ ජනතාව බේරගන්න ඕනේ කියන හැම දෙයක්ම අපේ නිලධාරීන් සෙබළුන් කරනවා. මේ වසංගත හේතු නිසා යමෙකුගේ නොසැලකිල්ලෙන් ඕ අඩුපාඩුකමක් සිදුවීමෙන් මිය ගියා කියන දේ ඒ වගේ අවාසනාවන්ත දෙයක් ආන්න බැරි වෙන විදියට අපි වැඩ කරනවා.